Vivo company විසින් flagship level එකේ release කරන smartphones අතරින් 2020 එකට අදාළව Vivo X70 series එක ඒගොල්ලෝ launch කරලා තිනවා. ඉතින් මෙන්න මේ Vivo X70 series එකේ අපිට Vivo X70, X70 Pro සහ X70 Pro Plus කියන smartphones තුනක් ඒගොල්ලෝ flagship level එකට අදාළව release කරා. ඉතින් මෙන්න මේ smartphones තුන අතරින් තියෙන top end smartphone එක මනතර specification ඒගොල්ලෝ වැඩියෙන්ම ලබා දීලා තියෙන smartphone එක වෙන Vivo X70 Pro Plus කියන smartphone එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් flagship level එකට අදාළව ඒගොල්ලන් මේ smartphone එකට අලුතෙන් මොනවද ලබා දීලා තියෙන්නේ වගේම මේ smartphone එක ගැන හැම දෙයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මතක ඇත මේ වීඩියෝ skip නොකර බලන්න. එහෙනම් එමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම මෙන්න මේ smartphone එකේ design and build quality ගැන කතා කරනකොට අපි මෙන්න මේ smartphone එක අතට ගත්තාන් පස්සේ දැනෙන දේ තමයි ගොඩාක් ලොකු high end smartphone එකක් අතේ තියාගෙන ඉන්න feel එකක් මෙන්න මේ smartphone එක අතේ තියාගෙන ඉන්නකොට අපිට ලබා දෙනවා. ඒකත් එක්කම මෙන්න මේ smartphone එකේ ඒගොල්ලන් පිටිපස්සට ලබා දීලා තියෙන matte finish එකත් අපිට ගොඩක් හොඳට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපේ fingerprints වගේ දේවල් ඇලෙන්නේ නැති වෙන්න ගොඩාක් හොඳ quality material එකේ මෙන්න මේ smartphone එකේ ඒගොල්ලන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක අඟල් 8.9 ක thickness එකක් තමයි බලා ගන්න පුළුවන් හැකියාවක් තින්නේ. ඒ වගේම gram 210 ක වගේ බරක් තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් තින්නේ. ඒකත් එක්ක මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක IP68 dust and water resistant පහසුකමක් ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඉතින් මේ පහසුකම ලබා දීලා තියෙන හින්දා මීටර එකමාරක් වගේ වතුර ගැඹුර යටටත් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක කිසිම ප්‍රශ්න නැතුව අරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරනකොට අඟල් 6.78 ක Samsung ලගේ E5 AMOLED පැනල ඇත අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙත් බලා ගන්න පුළුවන් හැකියාවක් තින්නේ. ඒ වගේම මේ ඩිස්ප්ලේ එකේ අපිට HDR 10 Plus support එක වගේම 120 Hz refresh rate ඇත ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එක අපිට සයිඩ් කර්ව් වෙලා තමයි බලා ගන්න පුළුවන් හැකියාවක් තින්නේ. ඒ වගේම මේ ඩිස්ප්ලේ එකට ඒගොල්ලෝ ලබා දීලා තියෙන 120 Hz refresh rate එක අපිට variable refresh rate එකක් විදිහට වැඩ කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි මෙන්න මේ smartphone එක open කරන app එකට අනුව මෙන්න මේ smartphone එකේ display එකේ refresh rate එක වෙනස් වෙනවා. උදාහරණයකට Facebook application එකට 90 Hz refresh rate එකක් ඕන කරනවා නම් අන්න ඒ වෙලාවට මෙන්න මේ smartphone එකේ display එක 90 Hz refresh rate එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ වගේම high quality game එකක් ගහන අවස්ථාවේදී වඩ 120 Hz refresh rate එකක් ඕන කරනවා නම් අන්න ඒ අවස්ථාවත මෙන්න මේ ඩිස්ප්ලේ එක 120 Hz refresh rate එකක් විදිහට වැඩ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝනේ AMOLED පැනල් එක ලබා දීලා තියෙන ඉඳලා අපිට in-screen fingerprint පහසුකමත් ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක Fun Touch OS 12 එක සහ Android 11 එක යටතේ build වුණු OS එක තමයි බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ Fun Touch OS එක ගැන කතා කරනකොට අපිට ගොඩාක්ම හොඳ user friendly interface එකක් තමයි බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඒ වගේම මේ Fun Touch OS එක හරහා අපිට ඕනම දෙයක් customize කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උදාහරණයකට අපි in-screen fingerprint පහසුකම තියෙනකොට අන්න ඒ වෙලාවට මොන වගේ animation එකක්ද ලබා දෙන්න ඕන, face unlock එක හරහා මෙන්න මේ smartphone එක unlock කරනකොට මොන වගේ animation එකක්ද ලැබෙන්න ඕන, මෙන්න මේ smartphone එක charge කරනකොට මොන වගේ animation එකක්ද ලැබෙන්න ඕන වගේ හැම දෙයක්ම අපිට customize කරලා අපිට කැමති විදිහට මෙන්න මේ smartphone එක තියාගන්න පුළුවන් හැකියාවක් ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම මෙන්න මේ smartphone එක chipset එක විදිහට Qualcomm Snapdragon 888 Plus කියන processor එක තමයි බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් Qualcomm Snapdragon 888 Plus කියන්නේ මේ වෙනකොට Android වල තියෙන flagship level එකේ chipset එක. ඉතින් මේක නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ smartphone එකේ ඕනම high end game එකක් කිසිම ප්‍රශ්න නැතුව සෙල්ලම් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ Vivo ල මෙන්න මේ smartphone එක විකුණනකොට ඒගොල්ලන් ගොඩක්ම highlight කරලා පෙන්නපු දේ ගැන කතා කරන්න. ඒක තමයි මෙන්න මේ smartphone එකේ ඒගොල්ලන් ලබා දීලා තියෙන camera setup එක. मेगापिक्सल 50ක ප්‍රයිමරි සෙන්ස එකක්, මෙගාපික්සල් 8ක පෙරිස්කෝප් zoom ලෙන්ස එකක්, මෙගාපික්සල් 12ක ටෙලිෆොටෝ ලෙන්ස එකක් වගේම මෙගාපික්සල් 48ක අල්ට්‍රා වයිඩ් සෙන්ස එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ පිටිපස කැමරා විදිහට ඒගොල්ලන් ලබා දීලා තිනවා. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා සෙටප් එක ගැන කතා කරනකොට මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි අපිට gimbal OIS support එක මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා සෙටප් එකට ඒගොල්ලන් ලබා දීලා තිනවා. ඉතින් මෙන්න මේ gimbal OIS එක වෙන්නේ අපි මොකක් හරි වීඩියෝ එකක් ෂූට් කරන අවස්ථාවේදී
අපේ අත ගොඩක් හෙල වෙනවා නම් එහෙම නැත්නම් අපි ඇවිදිනකොට දුවද්දි වගේ වෙලාවක මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක හරහා වීඩියෝක් ගන්නකොට මේ gimbal OIS එක සපෝට් එක ලබා දීලා තියෙන නිසා කිසිම විදියකින් අපි අන්නේ ගන්න වීඩියෝ එකේ හෙලවීමක් බලා ගන්න පුළුවන් හැකියාවක් නැති කරනවා ඉතින් ඒකත් එක්කම මෙන්න මේ ස්මාර්ට්ෆෝනේ තියෙන තවත් විශේෂත්වය තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝනේ කැමරා සෙටප් එක අපිට Zeiss integration එහෙම නැත්නම් Zeiss company එක එකතු වෙලා තමයි මේගොල්ලෝ ලබා දීලා තින්නේ. ඉතින් මේ Zeiss optics එහෙම නැත්නම් මෙන්න මේ ස්මාර්ට්ෆෝනේ කැමරා lens වලට ඒගොල්ලෝ ලබා දීලා තියෙන Zeiss decoding එක හරහා අපිට ගොඩක් හොඳ කැමරා quality එකක් බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උදාහරණයකට අපි මොකක් හරි රෑ වේලාවකදී එහෙම නැත්නම් වැඩි එළියක් තියෙන හරිය ෆොටෝ එකක් ගන්නකොට අපේ කැමරාවේ මෙන්න මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ එළිය අපේ කැමරාව හරහා එනකොට මෙන්න මේ වගේ blur වෙච්ච ගතියක් එහෙම නැත්නම් ෆොටෝ එක අපිට හරියට බලා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් මේගොල්ලෝ ලබා දීලා තියෙන Zeiss decoding එක හරහා මෙන්න මේ දේ අඩු වෙලා අපිට ගොඩක් හොඳ quality එකක් එක්ක ෆොටෝස් capture කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා තමයි මේ Vivo company විසින් සඳහන් කරලා තින්නේ. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝනේ හරහාගත්තු ෆොටෝස් ටික තමයි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් හැකියාවක් තින්නේ. ඉතින් ඒ වගේම මෙන්න මේ ස්මාර්ට්ෆෝනේ දීලා තියෙන පිටිපස්ස කැමරාව හරහා අපිට 8K videos උත් කිසිම ප්‍රශ්නයක් නැතුව shoot කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ ස්මාර්ට්ෆෝනේ කැමරා සෙටප් එක ගැන කතා කරනකොට අපිට නොකියා නම් බැරි දෙයක් තමයි මේ ස්මාර්ට්ෆෝන එක ගොල්ලෝ ලබා දීලා තියෙන නයිට් මෝඩ් එක. ඒ කියන්නේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන එකේ ගොල්ලෝ ලබා දීලා තියෙන නයිට් මෝඩ් එක හරහා අපිට ගොඩාක් හොඳ ක්වොලිටි ෆොටෝස් කැප්චර් කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ Vivo X70 Pro Plus කියන ස්මාර්ට්ෆෝන එක iPhone 13 Pro Max එහෙම නැත්නම් iPhone ලගේ මේ වෙනකොට ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ තියෙන ස්මාර්ට්ෆෝන එකට සංසන්දනය කරලා බලනකොට මෙන්න මේ වගේ වෙනසක් තමයි බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ ෆොටෝස් දෙක අතරින් වම් පැත්තේ ෆොටෝ එකේ බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ Vivo X70 Pro Plus කියන ස්මාර්ට්ෆෝන එකේ නයිට් මෝඩ් එක හරහා ගත්ත ෆොටෝ එකක්. ඒ වගේම දකුණු පැත්තෙන් ඔයාලට iPhone 13 Pro Max එකේ තියෙන නයිට් මෝඩ් එක හරහා ගත්ත ෆොටෝ එකත් තමයි බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ ෆොටෝස් දෙක බලනකොට ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා Vivo X70 Pro Plus කියන ස්මාර්ට්ෆෝන එකේ කොච්චර හොඳ කැමරා ක්වොලිටිය බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවාද කියලා. ඉතින් ඊළඟට මෙන්න මේ ස්මාර්ට්ෆෝනේ සෙල්ෆි කැමරා ගැන කතා කරනකොට මෙගාපික්සල් 32ක සෙන්සර් එකක් තමයි බලා ගන්න පුළුවන් හැකියාවක් තින්නේ. ඒ වගේම මේ සෙල්ෆි කැමරාව හරහා අපිට 4K වීඩියෝස් shoot කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අන්තිමට මෙන්න මේ ස්මාර්ට්ෆෝනේ බැටරි සෙටප් එක ගැන කතා කරනකොට මිලියම්පිය 4500ක බැටරියක් තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝනේ බලා ගන්න පුළුවන් හැකියාවක් තින්නේ. ඒ වගේම මේ බැටරිය චාර්ජ් කරන්න අපිට 55 වෝල්ට් ෆාස්ට් චාර්ජි සපෝට් එකත් ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඉතින් එහෙනම් ගොඩක් ස්තුතියි මේ ඩිගු බලුවට. මේ ස්මාර්ට්ෆෝන ගැන ඔයාලට මොකද හිතෙන්නේ? හිතන ඕනම දෙයක් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගොඩක් ස්තුතියි මේ ඩිගු බලුවට. මේ ඩිගු ලයික් කරන්න, ෂෙයාර් කරන්න, පුළුවන් නම් බ්‍රිජ් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අමු තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින්